සම්ම සබුදු සරණයි සුපින්වත් ඔබ සැමට. නිරන්තරයෙන් ෞ්චණතාවගේ හිත සුපිනිස්ස විධ බෞද්ධ වැඩසටහන් ධර්මදේශනා ධර්ම සකච්ඡා ඔබට සමීප කරන ටිවිදිදුල බෞද්ධරූපවාහිනේ නාලිකාවේ මේ පැහිටනය මිත උතුම් දයිකත්ව ධර්මදේශනය ශ්‍රෝාවණය කිරීම සඳහායි ඔබප කවුරුත් මේ සූදානම් වන්නේ. සැදැඇතුනී අද මෙම උතුම් දයිකත්ව ධර්මදේශනය පටිකත කරුන් ලබන්නේ ටිවිදිදුල ගාල්ල නැදරි පරිශ්්‍රයේ සිටයි. සුබිනතුනේ අදම මුතුුම් දයිකත්තු ධර්මදශනය සඳහා ප කලාව වූ කවර වාන්්‍යතරාධනය පිළිගෙන වැඩම අවදාළ. ගාලු දිසා උප්‍රධාන සංගනායක හික්කඩුව සාාසනාරක්ෂක බලමණ්ඩලේ සභහපති, හික්කඩුව විහාරාධිපති සංගමයේ සභහපති, ඓතිහාසික කුමාර මහා විහාරාධිහිපති, සාස්ත්‍රපති පූචපාද නමගැන්නට අවසරයි. දංතලාවේ ශ්‍රී ගුණානන්ද ගෞරවනීයනනායක ස්මින් වහන්සේ සාධනාධයක් දී දෙපාන ඇමත පිළිගෙන සිටිමෝ. සාධහෝ 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 සැදැහවදුනේ ධර්මශ්‍ර වනයට ප්‍රථමය නිතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් නුතුව සකස්කරගන්නට යදනු මල්වටිය ගෞරවනීය දේශකන් වහන්සේට අතගස්වා බුදුපියාණන් වහන්සේට පූජාකිරීමට අත්. වගේම ඉතාමතුන් ගෞරවෙන් සහ සකස් කරගන්නට යදනු දෙැහත්වටිය ගෞරවණනිය දේශකයන් වහන්සේට පිළිගන්නවා ධර්මදේශනය සඳහා ආරාධනා කරන ලෙසතුන් පින්වත් දාෛක පිරිසට මතක් කරසිටිනවා. සැදැවතුනි අද මිමුතුුම් දයිකත්ව ධර්මදේශනයේ තම පින් බර දායයිකත්වය ගෙන කටයුතු කරට එ දෙෙනවා. දොඩන්දුව මෝදර පටුවත පදිංචි, PW අසංග මහතා ඇතුළු ආද්‍රණය දූදරු මුණුපුර මිනිපිරියන් විසින්. සැදැවතුන් උුතු මාරමුණු ලෙසින් සටහන් කරගෙන තිබෙනවා සැප්තැම්බර් දහසය වන තින උපන්දනය සමරණ PW ගුණවති මහත්මියයට ආශිරුවාද සහ ධීර්ගාවශ්‍ය ප්‍රාර්ථනයි. කිරීම පවුලේසිෙලු දෙනාට සෙත්ම ප්‍රාර්ථනනායි කිරේමදන් දශකන්හන්සේටත්න් දෙදුන මාධදජචාලයේ ගරු සභාපති තැන් පද පූචපාද නම කැට අවසරයි මාලිගාවි ලාස්ස ජයේහි කවරණය නායක ස්වමින්න් ොහන්සේටාත්න් ලක්වැ ලොවසි සැමටාත්න් ර්මදේශ ශ්‍රවනය කරන සුපිනතුන් සමටාත් ධර්මදේශනය නිවසේ සිට ශ්‍රවණය කරන සුපිනවතුන් සැමටාත්න් නිදු මරෝගී සුව ලැබිහි සුවදායක ප්‍රතිපදාවකින් නිතාමත් ඉක්මන් භවයකදී උතුමූ චතුරාරය සතය ධර්මයාබෝධ වී. අමා මහනිවනින් සැනසෙත්වා යන උතුම් වූ ක්‍රර්ථනයන් පෙර දැරිවයි සෙදැහැවතුන් අද මෙමූඋතුම් දායිකත්ව ධර්මදේශනයේ තම පින්බර දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ. එසනම් සැදැවතුනි සටහන් කර ගණට එදනු ඒ උතුම් අරමුණුතුන් ආකාරයෙන්ම ඉස්ත්‍ර සිද්ධ්‍රේවාායන උතුම් ප්‍රාර්ථනයක් ඇතිවෙන්, ගෞරෝණිය දේශකයන් වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කරමින්, අපසම මෙැන් සිටි දාමත් ශ්‍රදධාවෙන් ගෞරවයෙන් නතුව මෙම දෝම් දායිකත්ව ධර්ම දේශනය ශ්‍රවණය කරමෝ. සාධහෝ සාධහෝ සාධහෝස නෝ දසස නෝදස පතු බුද්හන් සර නංගච්්හාමි දම්මං සර නංගච්චහාමි සංගහන් සර නංගච්ඡමි දුතියම්පි බුද්ධන් සර නංගච්හාමි දුතියම්පි ධම්මං සර නංගච්හාමි දුතියම්පි සංඝන්සර නංගච්හාමි පතියම් පිබුද්ධන් සර නංගච්චමි තතියම් පිදම්මංසර නංගච්චමි තතියම් පි සංහන්සර නංගච්මි පොනාදිපාතාාවර මනීශික්ඛපදන් සමාධයාමි අදින්නධනාාවර මනීශික්හපදං සමාධයාමි कामि सुमिच्छा च रारमणि सिक् पदं समाधियामि मुसावादा वीरमणि सिक्ख සුරාමේරය මජ්‍ය පමාදටහනාාවරමනීසිික්කාපදන් සමාදයාමින්. තිසරණේන සද්ධින් පංචශීරං හම්මන් අපමාදන සම්පාදේත. සමන්තාචක්හවාාලි සුවත්්‍රාගච්චන්තු දේවත සද්ධන් මං මුනිරාජස්ස සුනන්තුසග්‍යමක්හෙදන් ධම්ම සවෙන කාලු අයංභදන්තා ධම්ම සවෙන කාලු අයං පදන්තා ධම්ම සවෙන කාලු අයංභදන්ත නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවෙතු අරහතුු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගෙවෙතු අරහතු සම්මාසම්බුද්ධස්සේ අට්ටහිකෝ අනුරුද්ධ දම්මේහි සමන්නාගතුෝ මාතුගාමෝකායස්ස බේදා පරම්මරණා මනාපකායිකානං දේවානං සහව්‍යතන් උප්පජ්්‍යතිති. ඉවත්න්නේ දැන් හොඳ වටිනා පින්කමක් ඒවගේම හොඳ අරමුණක් ඇතිකරගෙන ටිකවේලාවක් බුදු බණපදයකට ඇහු කන්දියමටයි මේ වාසනාවන්ත පිෙන්නතුන් සිරුදිනාම සූදානන් වන්නේ. සනිමිත් හා වෙික්කවේ කුසලා දම්මා උපජ්ජන්ති නොව අනිමිත්තා කියලා ධර්මය සඳහන් වෙනවා කුමන හෝ පින්කමක් සිදුකිරීම සඳහා නිමිත්තක් අරමුණක් තිබෙන්ටෝනේ කිය. අද මේ ධර්මදේශනාව සඳහා අරමුණ නිමිත්ත හැටියට තවා ගත්තේ දුරන්දුව මෝදර පටුවත අසග අසංග මහත්මාගේ ආදරණය ස්වාමි දියණයේ. අපේ පින්වත් P ගුණමති මහත්මියගේ ජන්ම දිනය යෙදෙනවා සත්තැම්බර් දාසෙවින්නට. අන්න ඒ නිමිති කරගෙන එතුමියට ආශීර්වාද කරමින් එවගේ අසංග මහත්මයා එවගේ දුවනිය බෑනනුවන් පැවිදිවී සිත්න පුතනුවන් එවගේම පවුලේ සහලේ සියලුම තමන්ගේ සහෝදර ඥාති හිතමිත්‍රාදී. හැම දෙනාටමත් ආශීර්වාද කරමින්. ගුණවති නෝනා මහත්මියගේ ජන්ම දිනය දවස්සේ මේ විදිහේ ධර්මදේශනාවකට ඇහුම් කන් දෙන්නට ඉඩ ප්‍රස්ථාව සලසාදීප මහා පින්කමක් වටිනා පිංකමක්. මොකද අපි මේ කනෙෙන් නිතරම අහනෝ නොේක් දේවල් උදේඉදල රෑවැෙනකම් අපි මේ කන්දිකින් අහනෝ ඒ අහන දේවල් අතර රාග වැඩි කරන දේවල් ඒවගේ දේශය වැඩි කරන දේවල් මෝහය වැඩි කරන දේවල් තම අපි උදේ දවල් රය අහන්නේ ඒවගේ අපිට ඇහෙන්නේ ඉති එහෙම රාග දේශමෝහ ලෝභදේශ මෝහ වර්ධනය වෙන ඇසීම් අහන්ට ඇසෙන ලැබෙන කාලේග මේ වගේ අපේ කන් දෙකෙන් බුදුපණ පදයක් අහන්ට ලැබෙනයක ලොකු වාසනාව තථ ගත බුදුපියාණන් වහංසේගේ වටිනා ධර්මය අපි ශ්‍රවණය කරලා ධර්මය අපේ ජීවිතවලට සම්බන්ධ කරගත්තා හම ජීවිතවල මහා පුදුම ආලෝකයක් බැබලීමක් එවගේ ලොකු ශක්තියක් අපිට ලවා දෙනවා. එනිසා ධර්මය තරම් වටිනා බලවේගයක් ශක්තියක් ආලෝකයක් සැනසීමක් ගෙන දෙන එකමදේය තමයි ධර්මය එසා බුදු බන ඇසීම මොන රටේ මොනජාතියේ මොනාගමේ මොන කෙනෙක් වනත් බනාහන වනං ඒ අහන හැම දෙනාගේම ජීවිතය ආලෝකුමත් කරගන්න පුළුවන්. කොදු බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරියට මේ සූර්යා ලෝකය වග බලන්ටක උදේට හිරු පායන විට ඒ හිරු ආලෝකයේ මුළු ලෝකයම අවදිියට. මුළු පරිසරය ම අවවයෙන ජීවී අජීවයේ හැමවස්තුවක්ම අවදියනු සූර්යා ලෝකෙන්. ඒවගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැති ආලෝකය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැමැති ආලෝකයෙන් මේ මුළු ලෝකයේම පින්ගුති නිසුවපත්වයනවා මනුස්්‍යයාවිතරක් නෙවෙයි මේ මුළු පරිසරය සතාසිවපාව මේ හැම ගෙනෙකුටම බුදුරජාණන් වහන්සේගේ දහම් ආලෝකයේ මහා පුදුම අෞශෂ දෙයක් වගේඒවගේ මහාපුදුම බලයක් ශක්තියක් තය ඒ ඒ විදිහේ වටිනා බුදු බණපදයකට තමයි දැම්ේ පින් උතුන් ඇහුම් කන්දීමට සූදානන් වන්නේ. තමන් මේ වෙලා වෙදී සඳහන් කළ සූත්‍රපාටයක් අංගුත්තර නිකායේ අට්ටක නිපාතයේ අනුරුද්ධ මනාපකායික කියන සූත්‍රයේ. මේ සූත්‍රයෙන් බොහෝම හොඳ බණටිකක් අපිට අහර දැනගඩ පුළුවන්. විශේෂයේ මේ බණටික කාන්තාපක්ෂේයට බොම වැදගත්වයනවා. අපේ ගුණවතිය නෝනා මහත්මක උපන්දිනය අරමුණු කරගෙන්න්න පවත්වර නිසා ම ශේෂෙන් කල්පනා කළ ධර්මය සූත්‍ර දේශනාව බොම වටිය කියල අපි බලමු මේ ගාතහාවෙන් අපිට කියල දෙන්නේ බණටිගේ. මේ කවුරුද් දන්වානේ අනුරුද්ද මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහසේ පිළිබඳව දැන්න. දවසා කණුරුද්ධ මහරහතන් වහන්සේ හමුවීමට එක්තරා දේවතාවූ කොට්ටාශකාව දෙවිවරුොට පිරිසක් ඒ දෙවිවරු ඇවිල්ල අනුරුද්ධ මහරහතන් වහන්සේට වැඳලා එයාල මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා මොකත්ද ස්වාමීනිී අපි මනාප කායික දේවතවු මනාපකායක නවින් හඳුන දේවත වූ අපි මේ අනි දෙවියන්ට වැඩිය අපිට තියෙනකො විශේෂ උසස් බලතල කීපයක් එමත් නැතම් හොඳ දක්ෂත කඋසලතා කීපයක් අනි දෙවවරුන්ට නැති මේ දෙවරු කියන්නේ මේ අනරුද දහන තන් වහන්සේ මොකත් දෙකක් තමයි තමන්ට ඕන විදිහයට තමන්ට මේ බොහොම ලස්සන වර්ණවත් දිව්‍ය සරයටයක් මවාගඩ පුළුවන් තමන්ට ඕන විදිහට බොහෝම ලස්සනට වර්ණවත් ඒවගේ ොහොද ලස්සන දිවිය මෙය ආභරණ ඔය විදිහේ මවා ගන්න පුළන් තමන්ට ඕන විදිහට ඕන වෙලාවට නි ගබව ඇයට පුළුවන් ලබාගන්න අනි දෙවි දවිතාවන්ට වැටි කරන්න බෑ. ඒක එකක් අනික තමයි ඕනම සැපතක් ඕනම සැපතක් නයක එල බලාපුොරොත්තුව වෙන සැපතක් ඇයට ලකා කරගන්න පුළුව. අනි එක තමයි ඕනම සොරයක් හඩක් නිිහිරි හඬ සංගීතය වගේ හොඳ සොරයක් ලබාගන්න පුළන් හොඳ විදනයක් එයාලාට ලබන්න මෙන්න මේ කියපු කුසල්ලතා තුන මෙන්න මේ කතහා කරන මේ දිව කොටසට මනාප කායික දෙවරුන්ට තියෙනු මනාපකායකව තිගෙන මනනාප තමන්ට ඕන විදියට කය සරීරය මවා ගඩ ූලා කිය එකයි. ඉති එහම මේ අනුද්ධ මහරහතන් වහන්සේ ඉදිරිපිටය මේ දේවතාව දෙබිවරු දිව්‍යාංගනාවියන් මේ අය ප්‍රකාස කරනවිට අනුද්ධ මහරහතන් වහන්සේ කල්පනා කළ හිතුවා අන දෙවිවරු ටික ඔක්කෝම බොහොම ලස්සන්ට මේ එකටය නිල්පවාට සරීරෙන් ඒවගේම හොඳ නීල වරණ ඇඳමෙන් දිව්‍ය ආභර්ණ වලින් සරතිලා මෙයා මේ පිරිස පෙනී හිටවානා හොඳයි ඔන්න උන්වහන්සට සිටවිල්ල පරුණ දෙවිවරුටික අරවිදිය ප්‍රකාශ කරනගොටයාට පුකිවනය ඕනව පාඨකය ඕනොම විදිහ ඇත දිවිය සරියට මවා කන්න පුලන් කියලා එහෙම කියන ගොටම මේ අනුතු මහරතන් වන්සට එ හිතුණ. මේ ඉන්න දෙවරු ටික ඔක්කෝම නිල් පාටිං නීල වස් දිව්‍යාභර්ණ වලින් සැරසිලා ඉන්වන්න හොඳයි කළ හිතනවත් එක්ක ඒ සිටිවිල්ල මේ දෙවිවරුට පෙවුණා. එපාල මේ දෙවිවරු නිල්පාට සරීර ඇතුව නීලර් දි්‍යආභර්ණ වලින් සැරසිලා මේ අය බෝම ලස්සනට පෙන සිටිය. ට උන්හසේ කල්පනා කළා හිව උන්වහන්සේ හිතුවා ඉන්න කටියේ ඔක්කොම මේ රම්පාට රත්තරම්පාටින් රම්පැහෙන් පෙනින් සිටුව හොදයින කියෙ උන්හසේ සිතුවිල්ලක්ද එම ඇතිවෙනවටකම ඒ සිතුවිල්ල අර දෙවවරුන්ට ගියා දෙනගත්තා කට්ටිය ඒක්ෂණයකින් අර විදිෙන්ම රන් පාටිම් බැවලෙන සරීර ඇතු දිව ආභරණ ඇතු මේ පිරිස පෙනට අනුරුද්ද මහරහතන් වහන්සේ සුදුපාටින් කහපාටිං රතු පාටි ඔය විදියට සිතු ය හිතන හැම විදිහටම මනාපකායක දෙවරු ඒ විදියට පෙනි හිටිය. ඒකම මේකට්ටේ කිවන්නේ මේට හොඳ හොඳ සොරයක් තියෙනය කියෙන. ඉති මේ දෙවරු දිව්‍යංගනාවියු මේ අය රතන්හසේ ඉදි පිට නටන්ට පටන්ගත් බෝහෝ හොද මේ ගීතස් සොර පාවිච්චි කර ඇලති මේ වි මේ නටන්ට පටන්ගත් එතොර අනුදු වහ රහතන් වහන්සේ මෙ නටන කොටඋන් වහන්සේ අද්දක ප්‍රියාගත් පහට ලගත් ඉර දෙවුරු කල්පනා කර න් වහසේ රතන් වහන්සේන අපේ නැටුම් නුත්තිය මේකටන්හසේ කැමිති නෑකළ ක්ෂයක ගතය අදගුණ අන්තර්ධානය වුණ අන්ුද්ධ මහරහතන් වහන්සේ හිට පස්සේ අවස්කාලේ වැඩිය බුදුරජාණන් වහන්සේ ලඟට බුදුරජාණන් වහන්සේ ලට ගල්ල අුද්ධ මහරහතන් වහන්සේ ප්‍රකාශ කළ ස්වාමේනිී බුදුරජාණන් වහන්ස මෙන්න මෙහෙම දේවතා කොට්ටාශයක් හමුට කෙළ මේ සිද්ධිය පවිච්ච සිද්ධිය අනුද්ද මහරාතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරලා. ඇහවා ස්වාමීණී මනාපකායක දෙවිවොරු වෙලා උපදිින්ට මනුස්සවලෝකයේ කාන්තා පක්ෂේ අය මොන වගේ අටයුතු කරන අයද එහෙම තැනක උපදින්නේ. හැමගෙනකුටම මනාපකායක දි ලෝක උපත ලැබෙන්නේ නැ උපදින්ට වැෑ. එප බුදුහරු දේශනා කළ අට්ටහික අනුරුද්ද ධම්මයහි සමන්නාගත මාතුගාමු. කායස්ස බේදා පරම්මරනා, මනාපකායිකානන් දේවානං සහව්‍යතන් උපජ්්‍යති. කරුණු අටක් මනුස්ස ලෝකයේ ජීවත්වෙන කාන්තාපක්ෂය අය. කරුණු අටක් පදනං කරගෙන. මරණින් මත්තේ ඔය මනාපකායික කියන දිවිය ලෝකයේ පහළ වෙනයගේද. දැන් අපි බලු මේ කරුණුටය. පළමිනිි කාරණාව තමයි, දෙමවුපියෝ තමන්ගේ දූලා කලවහසට පත්තුනම් පස්සේ හොයලා හොඳ මනාල මහත්තුරුන්ට ේද විවාහ කල දෙ තමන්ගේ දූල දෙමවපය බලාපපුරත්ව වනයගෙන දෙමව්පේ පිින්තරම බලාපොරොත්තිෙන තමන්ගේ දූලා හොඳ මහත්වොරුන්ට හොඳ පුතාලා හොඳ බෑනවරුන්ට දෙෙන් පවකාරයන්ට නෙවේ හැම අම්මගෙනෙක්ම හැම තා කෙනෙක්ම බලාපොරොත්තු නෙමයි තමන්ගේ දූලා හොඳට පුංචිකාලෙ ඇති කුඩා වයසේදලා හොඳට හදලා වටලා කලාවයසට පත්වනම් පස්සේ ඒ අම්ම තාතා හොඳ බෑනාවරු හොේලා දල බහ කළ දෙනුඉතුට එහෙම පතිකුලට ගියබෝ ඒ මාගම කාන්තාව එයා සැමයාට ගෙදර සියලු දෙනාටම කලින් උදේ පාන්දරම් න්න අවදි වේඩුව ගෙදර සියලු දෙෙනට ම කලින් අදදි වටුව ඒවගේම රාත්‍රී සියලු දෙනාම නිදරගයා මන්තිමේට ඕනේ නිින්දටයන්. ඊලකට බොහොම ප්‍රියශීලී වචනය ප්‍රිය වචන මහිරි වචනය පාවිච්චි කරන තැනැතියක් වන්නුවට. ඒවගේම ගෙදර දොරේ කටයුතු හොයලා බලලා මැනවිං ස්වාමයාගේ වැඩකටයුතු දරුවන්ගේ ගෙදර දොර ඒ සියලු වැඩකටයුතු මැනවින් සොයා බලා කිරීමේ හැකියාව තියන්ටෝනයකත පළවිිනිි කරණාව මනාපකායික දිවියලෝකයේ උපත ලැබීමට හලවීමට මේ ජීවිතය මර අපි මැරෙනුවත් එක්කම අතන ගීල පහලවෙන් මනාපකායකතිවේ ලකය පහළවෙන්ට කාන්තා පක්ෂයි. වන මත ඇති යන්න පලවිනි කාරණාව ගෙදර සියලු දෙනාටම කලින් අවදිවෙන්ට ඕනේ. සියලු දෙනාම නින්දටගේ හැම තමයි නිදාගන්නුන ගෘහණියන ගෘහපතින ඊළට ගෙදර අම්මනි ඉට ගෙදර සියල්ලු කටයුතු හොයලා බල්ලා ඒවා සිද්ධ කරන්නටුවනේ ඒවගේම හැම දෙෙනට බොහෝ මිහිරි ප්‍රිය වචනය පාවිච්චි කරන්නුවන් පතමයි පරි කරණ. ඉලකට දෙවැනි කාරණාව තමන්ගේ ස්වාමයාගේ දෙමව්පියෝ වෙන්ඩ පුළුවන් ඒවගේ දෙ ස්වාමයාගේ ස්වාමියා ගරු කරන යම් ප්‍රභහූ අය වෙන්ඩ පුළුවන් නෑද අය හිතමිතුරන් වඩ පුළුවන් ශ්‍රමණ බ්‍රාහ්මනාදීන් වෙන්ඩ පුළුවන් එහෙම අය තමන්ගේ නිවසට එනවිට බොහෝම ආදරයෙන් ගෞරොවයෙන් කරුණාවෙන් එයි පිළි ගඩුවනි ස්වාමයාගේ දෙමවපියන් වඩ පුළුවන් ඒ ස්වාමයාගේ ගුරුවරුෙන්ට පුළුවන් ඒවගේ ස්වාමයා ආශ්‍රයකන බොහෝම හිතවත් ප්‍රබහු අය වඩ පුළුවන් ගුණමත් අය වඩ පුළුවන් සමන බ්‍රාහ්මනාදීන් වෙන්ඩ පුළුවන් ඒ වගේ අය නිවසට ආවහම ඒ අය බොහොම ආදරයෙන් පිළි ගැනීම ඒවගේම ඒයට වාඩුවෙන්ට පහසුකම් සලසල වෙලාවේ හැටියට තේකෝපයක් එම මධ්‍යාහනය වෙලාව කනා සිසිල් පැන් ටිකක් ඇල්ලොතුරු ටිකක් හරි දීලා සංග්‍රහ කරලා ඒ අය පිළිියරගෙන ඒ අයට නිසි විදියට ගරු බුහෝමන් දක්කොමින් කටයුතු කිරීම. හෝම මේ සුළු දයා බලන්නකු මේ මනාපකාක තමන්ට ඕන විදිහට දිව ශරීරයක් මවාගණ්ඩ පුළුවන් . ඕන විද ස්සන් දිවි සරිරයක් මවා ගන්න පුුවන් දෙවල ප උපර බට පුළන් නකට හේතෙනව කරු බැලුවහම බොහෝම සුළුද දේවල්න්නේ නේද බරපදල දේපල් නෙවේ බොහෝම සුළු දේබල අපිට කරන්න පුලන් දේවල් ඔය තමයි දෙවිනි කාරණාව ඊළඟට තුමිනි කාරණාව සැමයා කරන්නේ මනද කර්මාන්ත සැමයා කරන කර්මාන්ත වලට උපපරිම දායකත්වේ සහයෝගයේ අත්ූ දව්දන්ඩෝනේ තමන්ගේ සැමියා වඩු කර්මාන්තය කරනුන ඊට පුළුවන් එයායටට ට අවශ්‍ය කන විදිට යට සහි අපි දක තියෙනවා මෙ ජනමාධ්‍ය හරහා අනන්ස දැකර තියෙන ඔය ්‍රීවිල් දන තැන්වල මහත්තය ්‍රවිල් හත නෝන ්‍රවිල් හද වැටු ගව අපි දැක තියෙනු මේෂන් වැඩ කරන අයි දකල තියෙන අයි නෝන අය හත්ත දෙන්න මේ වැඩ කර ඒගේම ඔයි වගේ වෙනදාන් කරන අයට මහත්්‍යය වෙනදා ව්‍යාපාර වෙනඳාග නෝන සම්පූර්ණයම ඉති ඒවගේ උපරිම දායකත්වය සහයෝකගේ ලබදන්න ගුල බිරි දෙට නොහදරන්න ගොවිත ගොවිතැන් කරන තැන්ගල අපි දැකර තියනවා මහත්‍යය ගොවිතන්කරන්න නොවනත් ඒ වරගේ හෙල්ලාගේ ගොවිතැන් කටි තුොල සභාග ය ඒ වගේ කුම නොහෝ රෙදිපිලි වියනවනන් රෙදි ්‍රෙදිි කරමාත සසාලාහම ස්සරනන් ගවල්ල දොරල තිබුණා න රෙඩි බෙට්සිට හම ගෙවල්ල හනවා ංහිතන මේ අපේ. මේ අසංග මහත්මගේ මහ කිවල්ල ඒ කාල බුණ නරදි වෙන ඒවා බෙටසතුවා දැඟෙව නෑනේ ඉතින් ඒවගේ බලන්න ඒවට සමිය අයි වන කරන වැඩට දායි පූර්ණ දායකත්වය ලබාදන්න පුළුවන් බිින්ඳට සැමියා කරෝල බිස්නස් කරනවා නම් කරෝල ටික වේලඩ ොනට පුලුවන්න්නේ ෙදරේද හත්‍යයා ිල්ල කරවලපු කියල්ල වේල් ේලනගේ නොනට පුලුවන්ගේක්කො කටයුතු යද. එහම යෙදෙන අංකොම අය ඉන්නවා උදව් උපකාර කරන ඉන්නවා. හැම දේට මත්මයා කරන ඒ කර්මාන්ත වලට උපරිම තමන්ගේ සහයෝග කම්මැලි නැතුව අලස්්‍ය නැතුව පරිම ශ්‍රමදායකත්වය ලබාදෙන්ටුවනි. එයාට අත්තලක් හැටියට පීහිට ටන්ඩනේ. දෙෙමට සහ තැන්ගොලිට දැකි ලබේෙන මහත්තය ත්මයි ඔක්කොරන ගෙදර තියෙන වැඩ ටිකවත් හරියට සහර තැංගල කරෙන ට මෙහ කාරු යුදාගන තියෙන් නොනා හරියට මග වැඩින් කක එක වගේ ඔොහේ ඉන්නවා එහෙම හරියා න්නේෙනෑ මහත්තයා දුක්ම අහංශේලා ැකී රක්ෂාවන ව්‍යාපාරය ඒව කටයුතු කරමින් බෝම දුක්විදලාය ඒට සහයෝගේ දන්ට නොනත් කෙදර හාමිනි ස බුදු හාමුදුරුවෝ දේශනා කරනවා බැඩ බලන්න තුන්වැෙනි කරණාව සැමියය බිරිඳට හමුුවෙන තමන්ගේ සැමිය කුමන හෝ ව්‍යාපාරයක් කරනවාන. ඒ කරන්න ව්‍යාපාරයට උපරරිම තමනු. දායකත්ය බාදෙන්ඩුවනේ මහන්සේන්දුවනේ ඒ වෙන්ුවෙන් ක්‍රියා කරණුවනේ ඉතකොට එතන දියුණුවක් එතෙනවා ඒ වගේම මනාපකායක දෙව්ල් ලබව උපත ලැබීමට හේතුවියෙන එළඟට හතරවිනි කරණාව තමයි සැමියාගේ කරන්න ව්‍යාපාර කටයුතුවල්ල සමහරවිට මෙහකරුව ඉන්වනම් අතු දවකාරයු ක මහා පරිමාණය ව්‍යාපාරයක් කරනවාගේ ඇත නිවානයඉතින් සේවකය අන්න එහෙම අයි වඩ පුළුවන් ඉතට කරන ව්‍යාපාරයේ කටයුතු වලදී ඔ හොයලා බලන්ුවන ඒ මෙහ කරුවන්ගේ වැඩ කටු යුතු ඒ හරියට කටේ කරනවාද. කොච්චර ඒව කරලා තියෙනවාද මොවාදව තව කර ද මුණවාද කරපු නැති දේවල් බිරිඳරට පැවරන කාරවය ටේ සැමියාගේ ත්තු දවකරුවන් මේකරුවන් කම්කරුවන් ඉදිනදාය කරන කටයුතු හොයා බලා මැනවින් ඊට නිසි පිළියම් එදීම් සමහරවිට අසනීපද තත්වයෙන් ඉට අයින්ඩ පුළුවන් තමන්ගේ සේවකයෝ හොයාලා බල්ලා ඒ ඇයට නිසි ප්‍රතිකරම අවශ්‍ය කන බෙහෙත්තයෙන් ආහාරලබාගෙනන ඇත්තන්ගේ කෑමවීම් අ ඒ වගේ කරුණාවෙන් යුත්තව සොයා බලා කට යුතු කිරම් ඉළඟට පස්සන ඒකතමයි සැමියයා උපේන ධනය වස්තුව. රංග්‍රදී මුතුමැණ මුදල් වෙන්න පුළුවන් වෙනත් දේපොල මෙ මු කුමුණනකුම නොහෝදවල් වන්න පුළුවන්.ඒ මොන බැත්තින් හරි සැමියා උපේන ධනය වස්තුව අනිසි විදිහට නැති බංගස්ථාන කරලා. විනාශ කළ දානට යන්න හොදෙන සමහර තැන්ගොල්ල හම වෙනවා. සැමියා ධනය හොයනවා? වැරදි විදිහට ගෙදර හාමින්න ඒවා පදිහරණය කරනු. අනවශ්‍යි දේවල් සඳහා එහෙම වෙන්ට හොද නෑ බුදුරජාණන් වහන්සේ මේ කරුණු වලින් පස්සනි කාරනාව හැටියට දේශනා කළින් සමහර විලින්දැවදියනවා සැමියා උපේන ධනේ හොරකංකයනු සැමියාගේ දනේ හොරකංක යනු අනශ්‍ය අයට අනවශ්‍ය විදිහයට විදිට නැති කළදන් විනාස කරන එහෙම වෙන්ඩබෑ ඒවා අර පරිශ්ශමෙන් නිසි කළමනාකරණයකින් යුක්තව අවශ්‍ය දේට අවශ්‍ය විදිහයට ඒවා සුදුසු ආකාරයෙන් යුදා ගැනීම කළමනා කරනය ක ැනීම හොඳයි. ඒයි පස්සනි කාරණාව හැටියට දේවනා කොටබදඇැල්. එළට හයිවෙනිකාරණාව තමයි පින්නතුනේ මනාපකායික දෙවිය ලෝකයේ පහළවීමට හේතුවෙන හයිවිනිකාරණාව තමයි බුද්ධදම්ම සංග කියන තුනුරුවන් සරණගිය උපාසිකාවක් වීම. හදවතින්ම මමේව බුද්ධෝ, මමේව දම්මුූ, මමේව සංහෝ. බද්ධරත්නය මගේ ධර්මරත්නය මගේ සංගරත්නය මගේ කියන. හැඟීමෙන් විශ්වාශයෙන් ගෞරවයෙන් භක්තියෙන් තුනුරුවන් සරණ යෑම. බොරුවට තුනුරුවන් සරණය ඇමනෙවි. දැන් අද අපේ හොඟක් හිට බොරුවට බැලුවහම අවංකෝම තෙරුවන් සන්න කිය අයනෙවී. නමට වාචිකව බොරුවට එහෙම වැයි. අවංකාව බුදු හාමුදුරු සරණ යන්ඩුවනේ. අවංකාවම හදවතින්ම ධර්මරත්නය සරණ යන්ඩුවනේ හදවතිම්ම සංගරත්නය සරණයඩුව. ඒවිදියට තුනරුවන් සරණගිය ඒ කාන්තාවක් වේෙනං බිරිඳක් ඇයගේ ජීවිතය තුළ මහා ලොකු ආලෝකයක් ලොකු බැබලීමක් වාසනාවක්. මෙලව අසීමිත සැනසීමක් යහපත් මානසික විදනයක් ලැබීමට හේතුවෙන නිරාමිෂ ප්‍රීතයක් ලැබීමට හේතුවෙන. ඒවගේ මරණින් මත් එත් පින් ගතුනී අර කියපු මනාපකායක දි්‍ය ලෝකයේ උපත ලැවීමට හේත්වෙන. ඉළඟට හත්තන කාරණාව තමයි පරිත්‍යාග ශීරී ගුණයෙන් යුක්තවීම ්‍යාග ශ්‍රීලී ගුණ යුක්ත වීම. යම් බිනිිදක්. පරිත්‍යාගශීලිය ගුණේ දන්දීමේ ගුණේ තිබෙන්ටුවනේ එට තමන්ගේ පවුලේ ඥාතියෙන් වෙන්ට පුළුවන් ඒවගේම තමන්ගේ ආශ්‍රයකන හිතවතුන් වන්නට පුළුවන් කල්ලියාන මිත්‍රයන් වන්නට පුළුවන් ඒවගේ ආගමික වශයෙන් විහාරස්ථානය ස්වාමින්න් වහන්සේලා පන්සල්ලවා වෙන්නට පුළුවන් ව පූජක ස්ථාන වන්නට පුුවන් හි හිතයිශ අය වෙන්ට පුළුවන් දුගී මගේ යාජකාදීන් වෙනට පුළුවන් මේ හැම හැම පැත්තෙන්ම තමන්ගේ දීමේ චේතනාව පරිත්‍යාග ශ්‍රීලී ගුණේ දියුණු කරලාතියෙන්ටුවනේ. යම් කාන්තාවක් ඒවිදියට පරිත්‍යාග ශීලී ගුණය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන තිබෙනවාන පින්නතුන ඒ ජීවිතය බැබලෙනවා අ මනාපකායක දෙවියන් අතර ලස්සන එකක වරණයෙන් රත්තරම්පාටිං සුදු පාටින් හපාටින් නිල් පාටි ඔය දිහට ඒ දීව ශරීර තමන්ට මවාගඩ පුලුවන් වගේ මේ ජීවිතයේදී ඒ පරිත්‍යයාග ශීදී ගුණේ දීනු කරගත්ත අයගේ ජීවිතවල යම් කිසි යාෝකයක් බැබලීම අපට දැකින් ැ එනිසා බුද්ධදම්ම සංග කියන තුනටුවන් හදවතින්ම සරණයන්ටුවෙන් තෙරුවන් සන්නගියයි අපිට පේනවා හදවතිම. ඒ අය තමන්ගේ නිවස තුළ තමන් කරන ආගෙමික වතාාවත් කොහොමද සිද්ධ කරන්නේ සමහරයි අපි දැකිලා තියෙනවා බද පවාන්දර හතරට පහට අවදුවන්නේ අවති වෙලා පිරිසුතු වෙලා මල් කඩාගෙන ඇවිල්ල බුදු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ නිමසදී මල් පූජා කරල පහන් දල් වෙලා ඒ වන්දනාමාන කරන අපි දැකල තිුණ දකිනවා ඉ බෝම සද්ධාවෙන් කෙනෙක් කියන්න පුළුව මෝවා බොරු වැඩ කියලා ඒ මිත්‍යයා දුෂ්ටික චේතනාතිය අය තමයි හෙම කියන්නේ ඒ වැරදි න එසා අපි න්නේ මල් මාවත දි කෞුත් තැ මල් මාවත. අරගටටී යන්නේ ගල් මුල්තින මාවත එ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවේ භක්තිය තියනෙක් කෙනනගේ හදවත බොහෝ මෙලි මුරුදී යා නිතරම ුදුන් කරෙ හා පුදදුම ක්තියකගින් ධර්ම රත්නයංග රත්නය කෙරෙ ක්තියක බොහම සතුටක න දේ රැයින් අදලා මල් පහම් පුජා කලලා බුදු වැදල පිරිත් කියයාල භාවනාවක් කම ඩි පහක්දාය කට භාවනාවක් වඩාල ඉන්නට හවස් කාලත්තහෙමයි මල් පහම් පුජා කලලා බුදුන් වැදල පුංචි භාවනාවක් කළ රාත්‍ර කාලේ පොහෝ දවස්වල ඒ ආගමික වතාවත් ලේදෙනවා අවන්කෝම තුනුරුවන් සරණගිය උත්තමය. නිසා හැම දෙෙනම හදවතිම තුනුරුවන් සරණ ගිය අය කියලා අපිට එහෙම එක පාටම ගැඩුවේ. පේනවා පිට හදවතිම්ම තෙරුවන් සරණගිය අය යාලගේ හදවත්වල හොඳ සද්ධාවතියඒ වගේම තමා කෙරෙහි වගේම අනුම් කෙරෙහි පුදුම එහ මේ ලබැන්දිියාවක් සෙනහසක් ආදරය කරණාව මෛත්‍රිය. වෙන මේ ගුණධර්ම එහෙම ඇත්තුූළඟ තිබෙනු. එනිසා තෙරුවන් සරණගිය කාන්තාවක් බිරිිදක් වේෙනම් අන්න මරණින් මත්තේ හරකීපු මනාපකායික දිව ලෝකය උපතැබීම ටේදයෙන. ඉරඟට ඉ කාරණාව තමයි පස් පව්ුවලින් ආරක්ෂාාවී පංච දුෂ්චරිතයෙන් අරක්ෂා යම කාන්තාවක් ප්‍රාණගහතය එවගේ අදත්තාදානය කාම මිත්‍යහාචාරය එවගේ මුසාවාදස්ුරාමේරය මජ්‍යපමා දටටානා කියන මෙන්න මේ ශික්ෂා පද මේක අපි කරන්න පන්සිලි කෙල ගිහි නිත්‍යශීලයේ පංචශීල්ලිය මෙන්න මේ ශිල් පද ටික මනාව හොදට ආරක්ෂා කිරීමයි. නිසී විදිහට ආරක්ෂා කිරීම තමන්ගේ ජීවිතය කාලය තුළද සතු මැරීමෙන් ආරක්ෂා වෙලා එවගේම සොරකමින් ආරක්ෂා වෙලා බොරුවෙන් ආරක්ෂා වෙලා වැරදි කම්ශපවලෙන් ආරක්ෂාවෙලා මද්‍රවිාදිය භාවිතයෙන් ආරක්ෂාවෙලා සීලාචාර විදිහට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන විට අර කියපු මනාපකායක දිවි ලෝකයේ මරණින් මතය පහළ වෙඩ පුළුවන් ඉති ඔය කියපු කරුණු අට පිතුන් අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න පුළුවන් අට ඒවගේම බරපදල කරුණුටපුූත් නෙවෙේ බොහම සරල කරුණු ටිකක් ඉතින් ඒ මේ කියපු කරුණු අට අපේ ජීවිතවට අපි සම්බන්ධ කරගත්ත හම අපි අපේ මෙලව සැනසීම මෙලව ජීවිත වල පුදුම විදිහේ සැනසීමක් සතුරක් හොඳ මානසික සතුටකින් අපට ජීවත් වෙන පුල එවගේම මරණින් මත්තෙන් ොියව මරණයට පබව මරණ මංචකයටට පවවා අපිට වැටෙන්ට පුළුව ආපස හැල්ල බාරලමීට තමන්ට සැසෙන්ට පුළුවන් මේ කියපු කරුණුවලින් තමගේ ජීවිතය සම්පූර්ණයි. එවගේම තමන්ගේ ජීවිතය අඩුවක් පාඩුවක් නැති ධර්මාණු කූලව තමන්ග ජීවිතය දහම් මාර්ගයට අනුව තමන් ගත ධර්මයට අනුව තමයි ජීවිතය පැවැත්ව එක තමට සතුස්වනය පුලන් ඒ ඒ ලබන සතුට තමයි බුදුහාමුදුරුව දේශනා කළේ නිරාමිශෂ සතුට කියල. එනිසා නරක වැඩක් කරලා අපිට නිරාමිෂ තෘප්තිියක් ලබන්්ඩ බෑ හොඳ දෙයක් කරලා හොඳ වැඩක් කරලා අපට ලබන්ඩ පුළුවන් නිරාමිශ්ෂ සතුට ඒ විදිහේ සතුටු ගොඩාක් එකතුන තැන මහා විශාල ති බලයක් පිගමක් ලොකෝ ආශිර්වාදයක් ශක්තියක් ඉති ඒවිදිහේ දහම් ප්‍රතිපත්ති මාලාවන් අනුගමනය කරන පින්නත් පිරිසක් තමයි අපි මේ ධර්මස් වඩය කරන පිරිස මේ වෙලාවේ ඔබට සැනසෙන්ඩ පුළුවන් ධර්ම දානමය පින්කමක් අපේ සිද්ධ කරනවා මුළු ලෝකයටම එක්කෙනෙකුට දෙන්නෙකුට සන්දකට නෙවේ මුළු ලෝකයාටම බණපදයක් ආල බන අහනායට බණටිකක් අහලා තමන්ගේ මානසික සැනසීම තමට ලබා ගන්න පුළුවන් ඒවගේම පාපයෙන් මිදිලා කුසලයෙන් පිළෙන් පෝෂණය වෙලා මේ ජීවිත යාතරාව ඉදිරියට තල්ලු කරගන යන්ට මේක ලොකු අෞසධයක් මේ වනටික දම් මෝ සද සමමාන් අත්තිේ ඒ තම් පිපති බික්ක හෝ කියල සහන් කළතියගෙන ධර්මය හා සමාන අවසධයක් නැහැකි කියලා එනිසා අපිට හැදන්න යම්න් අසනීි රෝග පීටාවට අපි පිහෙත්ගන්නවා විට වැඩිය සාංසාරික වසයෙන්ට හැදන්න මහා බරපතල තිරාණය ව්‍යාධී සංස්සාරික ලෝබ දේශ මෝහාදී මහා බරපතල මානුෂ්‍යික රෝග ඉති ඔන්න ඕවා තමයි දරුණු රෝග ඒවගේ තමයි අපිට ගැලවෙන්ට අපිට මේ ධර්මය නැමැති වටි අෞක්ෂ්‍රධ අවශකයි එනිසා හොඳ අරමුණක් ඇතිකරගෙන අද මේ ධර්ම දේශනාව පවත්වනවා අපේ දුරන්දුුවිය මෝදර පටුවත සංග මහත්මයා ඒවගේ එම බෑනා දියණිය පැවිදිවී සින්න පුත්‍ර හාමුදුරු මෙතර නොසිියත්. ඒවගේම පවුලිය අනිකුත්ම අපි ගාමනිීම හත්මයා දිය කොට ඇති හැම දෙනාම. හොඳ අරුණ ලබාගත්තේ ම මුොලියවු සඳහන් කලානේ උපන්දිනය නිමිති කර ගැන. PW ගුණවති නෝනාම හත්මියගේ උපන්දිනේ ජන්ම දින අරමුණු කරගෙන. එතුමිය ඇයට නිදුක් නිරෝගී භාවය චිරජීවනය දීර්ගායස්වී සම්පත් ප්‍රර්ථනා කිරීමටයි මේ ධර්මදේශනාව අදම ධර්මදානයයක් ැටියට සිද්ධ කරන්න. ඉතින් අසංග මහත්මියය නෝනා මහත්මය ඒවගේ ඒ පවුලි හැමඳෙනම් බෝම සද්ධාවන්තයි. ඒවගේ නිතර ආගමික කටයුතුවල ගතසිත යොද වන අය ඒවගේ නිතර ධානශීල භාවනා ප්‍රතිපත්ති සම්පූර්ණ කරනය. හැමාතින්ම ගුණේ හපත් ඉති මේ ධර්මදේශනයි තවත් කරුණු කීපයක් සඳහන් කළ තියෙනවා පවුලේ සීලදිනටම නෝනා මහත්තේයටට පවුලේ හැමදිනනාටමත් ආශිර්වාත කරනක මත් සිපතන ගමන් දිදුල නාලිකාවේ නිර්මාතරු පූජ මාලිකාවෙල අස්සජී පණ්ඩිත හාමුදුුවන් වහන්සේටත් ඒවගේ දේශකයන් වහන්සේ තුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් ගේ දිදුල කාරය මණඩලේ පින්නතුන් හැම දෙනාටමත් ඒවගේ ධර්මශ්‍ර වනය කන සියලු පින්නතුන්ට ඉවගේ මේ ධර්මය ලෝකට ලෝකවාසී හැම දෙනාට බනාහන්ඩ පුළුවන් තින් ඒ වනහන හැම දෙනාටමත් නිදුක් නිරෝගීභාවය චිරජීවනය දීර්ගාශත්‍රී සම්පත් ප්‍රාර්ශනා කරන ගමන්. අපි හැම දෙනාගේම නමින් මලගිය ඥාතීන්ට මේ පින් අනමෝදන් කිරීමටත් ලාපපුරුත්තයේනු. එනිසා ගුණවතිේ නෝනා මහත්මිය ඇතිදරි කළ අම්ම තාත්තා ආච්චිල සල සහෝදරම පවු්ලේ සියලු මලගගේ ඥාතයෙන් අසංග මැතිතුමාගේ දෙමවපියන් ආචිල සියලා දී කොට ඇතිීම පවුලේමය පරලවගේ හැම දෙනාටමත් මේ නම් සඳහාන් කරල මේ සියලු දෙනාගේම නමින් ියගිය හැද නාටමත් මේ පිින් ලබේවා ඒ මලග අයයි සතරදුකෙන් මිදේවා අමාමහනිවැනින් සැනසේවාග්‍රස්වාදුගඇදමු. ඒවගේම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු සියලු දෙවියෝ මේ පින් අනුමෝදං වේවා පින් අනුමෝදන් වන සිියරු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය රැකවන්න ලැබිලා උපන්දිනය සමරණ ගුණමති මැතිනයටත් ඒවගේම අසංග මහත්මමා ඇතුළු දවාදරුවන් දිදුල රූපවාහිනේ නාලිකාව නිර්මාතුර අපේ අස්සජි. නිි හ දුරන්හසේ ඇතුළු මහා සංඟරත්නයටත් කාරය මණඩ ලේපින් උතුන් හැදිදනටමත් සියරු දෙවියඇන්ගේ පිහිටා සිරුවාදේ ලබේවා ධර්මස්ස වය කළ හැමදනාටමත් මෙලව සැනසිල්ල සෞභාග වාසනාව උදාවේවා සියරු දෙවියන්ගේ ආරක්ෂාව ලබේවාගෙන් හැීමෙන්. අපි කවුරුත් දෙවියන්න්න පිංගල ොදන් කරු. ආකා සටාචපොම් මට්ටා දේවානාග මහිද්දිකා ප්ඥන්තන් අ උමෝදත්වා චිරංරක් හන්තු. ආකා සට්ටාචබොම් මට්ටහා දීවානාගා මහිද්දිිකා පුං්ඥන්තන් අනුමෝ දෙත්වා චිරංරක්හන්තු දේශනං. ආකා සට්ටචබම් මට්ටා තිවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අනුමෝ දෙත්වා චිරංරක්හන්තු මං පරං ධර්මස්්‍රභනා නි සන්සේ හිතු කොටගෙන නිබන්දක්නනා ජාතිතක්වා. නරකාද සතරාපායෝත්පත්තියක් නොලබා දෙව් මිනිශ් අපප කෙළවර අමාමහනිවනින් සැනසීම පිණිස ඔබ අප හැම දෙනාටම මේ ධර්ම දානමය ආනිශංශය හේතු වාසනාවේවා ලැබේවා, පාරමීවේවා සාධූ කෙල පිමන ූදන්ගර. සාධහෝ සාධහෝසාත්හෝ. සැදැවතු අපගේෙර යනුකම්පාවෙන් මෙතෙක් වෙලා මෙම උතුම් සද්ධර්මදේශනය සිධකරනටයදනු ගෞරවනීය දේශකන් වහන්සේට අප මේ ධර්මශ්‍රමණය තුළින් රැස්කර ගත්තාවූ උතුම් ඌතු සලශක්්‍රියයන්භාවෙන් නිදුක් මීරෝග සුපත්භාවය චිරජීවනය සැලසේවා යයි සාධනාධයක් දී ප්‍රාර්ථනා කර සිටිනෝ. සාධහෝ සාධහෝ සාධහෝ. වකීමමහිස් සැදැවතුනි අද මෙහෝතුුම් දායිකත්ව ධර්මදේශනය තම ඉම්බර දායිකත්වය ගෙන කටයුතු කරන්නටයදනු සැදහැවතුන් සියලදනාගේ නිවසේ සිපය ධර්මදේශය ශ්‍රවනය කළ සුපිනතුම සෙලදනාගේරන් යහපත් තරමුණු ප්‍රාර්්ථනා යාකාරයෙන්ම ඉස්ප සිද්ධහහි වායන උතුම් ප්‍රාර්ථනය පැතිවෙන් ගෞරෝමීය දේශකන් වොහන් සේටත් නමස්කාර පූලක ස්තුෘතියපුද කරමින් මෙ සුදන වන්නේ ටිවිදිදුල ෞද්ධ සහලාමාරූප පහනේ නාලිකාව මේ පෑයට ඔබට සමීප කරන්ටයදනු උතුන් දායිකත්වදම දේශනය නිමාකිරීමටයි. ඔබ සැමට දළදා සමිඳූ පිහිට අයේ.